රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රට බංකොලොත් තුන හැටි හොයන කාර්ක සභාවේ සභාපතිකම සාගරට මේක හොරාගේ අම්මගෙන් පේනහනෝ වගේ වැඩක් විපක්ෂයෙන් චෝදනා මේක හොරාගේ අම්මගෙන් පේනහනෝ වගේ වැඩක් අක්ෂි රෝහලේ සත්කමකින් පසු කාන්තාවක් නියයයි නිර්වින්දන එන්නතක් දැයි සැක කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයකට භාජනය කළ දෙදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා සත්කමට පෙර අදාළ කාන්තාව නිර්වින්දනය කර ඇති බවටයි වාර්තා වන්නේ එහිදී ඇති වූ සංකූලතා මත ඇය මිය යන්නට ඇති බවට සැක කරන බවයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් පවසන්නේ කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයකට භාජනය කළ කාන්තාවක මිය යමේ සිදුවීමක් වාර්තා වෙනවා එලෙස මියගොස් ඇත්තේ කොස්කොඩ බොරළු කැටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදී දෙදරුමක් සත්කමට පෙර අදාළ කාන්තාව නිර්වින්දනය කර ඇති අතර එහිදී ඇය යලිත් සිහි නොලත බවටයි වාර්තා වන්නේ ඔපරේෂන් එකට අරගෙන 10ට විතර කතා කරලා ડોක්ටර් කෙනෙක් මේ ඇහුවා මගේ පුතාගෙන් ළමයි කොච්චර ඉන්නවද කියලා මේ හිමාලිට ඒ පාර කිව්ව ළමයි දෙන්නෙක් ඉන්නවයි කියලා මගේ පුතා ඇහුවා මොකද ડોක්ටර් බෙහෙත් එකක් අත ඕන වෙලාද නෑ 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 ඔයා ටග්ගල් හොස්පිටල් එකට එන්න කියලා කිව්වා. ඒ පාර මගේ පුතා දුවලා ගියා හොස්පිටල් එකට ගිහිල්ලා දෙක විතර වෙනකොට මට කතා කරලා කිව්වා. අම්මේ මැනිකේ නැති වෙලා කියලා. අපි නම් හිතන්නේ මෙයාට මොකක්ම හරි මේ දොස්තරවරුන්ගෙන් වැරද්දක් වෙලයි කියන එක තමයි අපි නම් කියන්නේ. මේකටව කෙනෙකුටත් එන්න ඉඩ දෙන්න එපා. මේ වගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න එපා. ශල්‍ය කර්මයේ අතරතුරදී හෘදය අකර්මණ්‍ය වීම හේතුවෙන් ඇය මියකොස් ඇති බවට වාර්තා වන බවයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ. මේ පිළිබඳව සොයා බැලීමට විශේෂ කමිටුවක් තපත් කර තිබෙනවා. ශල්‍ය කර්ම කරන අතරතුරේදී හෘදය අකර්මණ්‍ය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණු බව තමයි දැනගන්න තියෙන කාරණාව. මේක නිවැරදිව අපිට හරියටම ප්‍රකාශ කරන්න අමාරුයි. මේක ඖෂධයක් සම්බන්ධයෙන් සිදුවීමක්ද නැත්නම් වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් හටගෙන ඒකට සම්බන්ධව සිදුවීමක්ද කියන එක ඒ සම්බන්ධව විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා වෛද්‍යවරුන් 3 දෙනෙක්ගෙන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරයි කියලා. කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් සඳහන් කළේ එන්නතක් නිසා ඇති වූ සංකූලතා මත මෙම මරණය සිදුව ඇති බවට සැක මතුවන බවයි. ප්‍රොපොෆෝල් වර්ගයේ ඖෂධයක් පාවිච්චි කිරීම නිසා තමයි මීට සති දෙකකට ඉස්සෙල්ලා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කුඩා දරුවෙකු මිය ගියේ. අපි එතකොටත් මේ කාරණාව පිළිබඳව වැරදි තත්ත්වය පිළිබඳව රටට හෙළිදරව් කරන්නට කියලා කිව්වහම සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වේ නෑ එහෙම එකක් නෑ කුඩා ළමයින්ට මේ ඖෂධය පාවිච්චි කරන්න නෑ වගේ කතාවක් තමයි කිව්වේ. එතකොට ඉතා පැහැදිලිව දැනට තියෙන වාර්තාව අනුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කුඩා දරුවෙකු මිය යාමට පාවිච්චි කරපු නිර්වින්දන ඖෂධයම තමයි ඊයේ දවසේ මේ වාර්තා වෙන කාන්තාවගේ නිර්වින්දනය සඳහා පාවිච්චි කළා තියෙන්නේ ඒ සමාන සන්නාමයේ යටතේ තමයි මේක වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ බවට පැවසෙන නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසු මීට පෙර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මිය ගියා එසේම එන්නතක ඇති වූ සංකූලතා මත පේරාදෙණිය ළමා රෝහලේද දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි වුණා දූෂණ විරෝධී පනත් කෙටුම්පත කල්තැබීමේ විවාදය අද දිනේ පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. මෙම පනත IMF උවමනාව මත ගෙන ආ එකක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මේ අතර මූල්‍ය බංකොලොත් භාවයට හේතු කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙය 2015 දී ආරම්භ කළ එකක් බවයි. අතීතයට බලපාන ලෙස මෙම පනත සම්පාදනය කළ යුතුයයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවාදයට එක්වෙමින් අවධාරණය කළා.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත් විවාදයේ කල්තබුන් ලැබූ ප්‍රශ්නයේ දෙවනවර කියවීම මේක කරන්නේ IMF කොන්දේසියක් හැටියට අපි ඉදිරිපත් කරපු සංශෝධන වලින් 75ක් පිළි අරන් තිබෙනවා අතීතයට බලපාන ලෙස මේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි රජයේ ඒ සංශෝධනය ප්‍රතික්ෂේප කළා තිබෙනවා මේක 2015 අපි ආරම්භ කරනකොට IMF එකට අපි යනවද 2022 වෙනකොට අපිට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ හැබැයි IMF එකට ගියපු නිසා මේ පනතත් ඉදිරිපත් වෙමින් පැවතුණු නිසා IMF එක යම් යම් ආකාරයට අපිට කිව්වා වත්කමක් උපයාගෙන තිබෙනවා නම් මේ පනත යටතේ දක්වන අර්ථ නිරූපණයකට ගැනෙන වරදක් යටතේ වය කරගන්න පුළුවන් 2023 වෙනකම් මේ ගේන පනතේ ඇයි 2004 අපි අස්සම් කරපු මේවකට ඇයි අපිට පිටිපස්සට ගිහිල්ලා ඔවුන්ට දඬුවම් දෙන්නට ක්‍රියා කරන්න බැරි අපරාධයක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වසර 20ක් ඇතුළත ඒකත් අපරාධ ගණයට වැටෙන එකක් මේ පවතින අල්ලසෝ දූෂණ පනත යටතේ වරදක් විදියට සැලකෙන ඕනම කාරණයක් සම්බන්ධයෙන් මීට පෙර වසර 20ක් ඇතුළත යම් කිසි වරදක් අපරාධයක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේ නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා අතීතයට බලපාන නීති හදනවා නම් ඒක වෙනමම ක්‍රමවේදයක් තුල අතීතයට බලපාන හේතු පෙන්වලා හදන්න ඕනේ ආපස්සට බලපාන විදිහට මේ පන්ත ගේනවා නම් ඒකට වෙනම වගන්තියක් තියෙන්න ඕනේ ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පනතේ ස්පෙෂල් ක්ලෝස් එකක් නැහැ පැහැදිලි ප්‍රතිපාදන තියෙනවා අන්තර්කාලීන විධිවිධාන තියෙනවා පවතින නීතියේ තිබෙන ඕනම වරදක් සම්බන්ධව ඒ පනත අවලංගු කරත් ඒ පනත යටතේ ගැනෙන ඕන වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙනවා කියලා. දැන්ට අවුරුදු 5කට පෙර මේ වැරද්දක් කරනවා. එවැනි එකකට මේ නීතිය වළංගු වෙනවා. පවතින නීතිය තිබෙන ඕනෑම වැරද්දක් සම්බන්ධව මේ නීතිය සම්මත වුණාට පස්සෙත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් ලිංගික අල්ලස කියන එක අපි අලුතෙන් හඳුන්වලා දෙන වරදක්. හැබැයි ඒක අතීතයට බලපාන විදිහට අපිට ගේන්න බෑ. යහපාලන ආණ්ඩු කාලේ නඩු කීපයක් දැම්මා. FCID වලින් නඩු පැවරුවා. දේශපාලන බලපෑම් මත ඒවා වල සාක්ෂි වළක්වන්නටත් විවිධ බලපෑම් කරන්නටත් නීතිපතිවරයා පවා ඒ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිනකොට සාධාරණ කිටුවෙන් ඉතුුනේ නැහැ. දේශපාලනීකරණය කරොත් තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. තිබෙන නීති දුර්වල නම් පොල් ගෙඩි අටක් හොරකම් කරපු කෙනා හිරේන්නේ කොහොමද? තියෙන නීති වලට කොටු කරන්නේ හාල් මැස්ස. බෝරු මෝරු අපරාධකරුවන්. මේ තියෙන නීතියෙන් ගැලවෙනවා බේරෙනවා දේශපාලන බලය නිසා. කැමතුණත් අකමැතුණත් නීතිය පසිඳන තැන කීප දෙනෙක් ඉන්නවා. මේ දූෂිත වලල්ලි මාධ්‍ය අයිතිකරුවන් කීප දෙනෙක් ඉන්නවා. මහා අධිකරණින් කෝටි දෙකහමාරක දඩයක් ගහපු ලක්ෂ 20ක වන්දියක් නියම කරපු අවුරුදු 4කට ඇඟබැඳපු අධිකරණයෙන් තීන්දුව කෙනෙක් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකයට කටයුතු කරනවා නීතිය ප්‍රශ්නද මේ නීතිය සම්මත වීම හරහා අර්ජුන මහේන්ද්‍රන් අප ලංකාවට ගේනවද නැහැ ඒවා සිද්ධ වෙන්නේ රත්තරම් බිස්කන ගැනල කොටු වෙච්ච කෙනා මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා ඒක නම් පොඩි නීතිය ප්‍රශ්නයක් තියෙනවා මම ඒක පිළිගන්නවා හැබැයි අතර සදාචාර ප්‍රශ්නයක් තිබෙනවා මේ මගේ එහා පැත්තේ පුටුවේ රත්තරන් හොරෙක් වාඩි වෙලා තිබෙනවා චෝදනා 7කින් 6කට නිදොස් කොට නිදාස් කළා ඒක චෝදනාවකට මා වැඩිකාරයක් කරලා තියෙනවා මේ සම්බන්ධව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරලා දැන්ටමත් අභියාචනාව කැඳවන්න දින නියම කරලා තියෙනවා එතුමා උත්සාහ කරන්නේ ඉහළ අධිකරණයේ තීරණයක් ලබා දෙන්න තියෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී මේක ප්‍රකාශ කරලා මේ පිළිබඳව සමාජ මතයක් හදලා අධිකරණයට අයිතු බලපෑමක් කරන්න එතුමා උත්සාහ කරනවා වර්තමාන අග්‍රවීෂකාරතුමා නීතිපති කාලේ නඩු 35ක් දැම්මා ගරු නියෝජිත කතාදාක තිබුණේ කොහේ නඩු 35 ඒව වාස්ප වේලා කවුරුත් අපිට කතා කරලා මාව මෝචරියට දාලා දෙන්න වගේ ඒවා කියන්නේ නැහැ. හැබැයි අතනට දාලා දෙන්න, මෙතනට දාලා දෙන්න, අරක කරලා දෙන්න, මේක කරලා දෙන්න, විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉස්සට් කෝ එක වෙනස් කරගන්න മന്ത്രിට කතා කරන්නේ නැහනේ. මෙන්න මේ ආදර්ශය අපිට පුළුවන් නම් නිර්දේශ කොට ඉදිරිපත් කිරීම වැනි විෂයන් සඳහා ඇප්ලයි කරගන්න අපිට පුළුවන් මේ ප්‍රශ්නෙන් අත් විදෙන්න. පුරාවිද්‍යා ස්ථානයක කැණීම සම්බන්ධයෙන් ආධාරයක් ලබා ගන්න එපා කියන ජනාධිපතිවරයා මෙවැනි ස්වාධීන කොමිෂන් සභාවක් වෙනත් විදේශීය ආයතනයකින් මුදල් ආධාර ලබා ගැනීමට දොර විවෘත කර තිබීම යුක්ති සහගතද? අපි දැක්කා රනිල් වික්‍රමසිංහ බාස්සුන් නැහැයි විජේදාස රායපක්ෂ බාස්සුන් නැහැයි ගහපු ගැට තාජුඩීන් ඝාතනය මිඥානා ගණදෙනු වගේ කර්මුලෙන් අහුවෙන නඩු තියෙද්දි මේගොල්ලෝ දැම්මේ ජිල්බෝල නඩු නිදොස් කොට නිදහස් වෙන නඩු ජිල්බෝල නඩු දාපු බාස්සුන් නැහැලා දෙන්නේ තමයි මේ අටුව කඩලා පුටුව හදන්නේ දැන් 2015 මේ කැබිනට් පත්‍රිකාවෙන් මේ හොරකම් නවත්තන්න වැඩිම බලතල දෙන්නේ කාටද අනුර කුමාර දිසානායක එතුමා දවස් දෙකක් කියලා නැවතුණා මම දවස් දෙක තුනක් ගිහිලා නැවතුණා ඒ කමිටුව ක්‍රියාත්මක වෙච්ච ආකාරය ඒක බාරව හිටපු අය සභාපතිලා වැඩ කරපු අය ක්‍රමවේදය අනු අපට වැටුණා මේක වැඩිදුර යන්නේ නැහැ කියලා අනුර කුමාර දිසානායක පටි අරගෙන වර ප්‍රසාද ලැබලා අවුරුදු දෙකමාරක් මේ හොරකම් නවත්තන්න කටයුතු කරා කරගන්න පුළුවන් උනත්
මූල්‍ය බංකොලොත් භාවයේ හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් යන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ සේවයේ පිණිස දරු නීතිඥ සාගර කාර්යය සම්මහතාගේ සභාපතිත්වයේ කාර්ක සභාවක් යෝජනා කිරුවේ අපි විපක්ෂයේ මේක හොරාගියක් මගෙන් පේනානවා වගේ වැඩක්. ඒකයි ස්ථාවර නියෝගලක් තියෙන්නේ මුදල් කාර්ක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයට දුන්නාම අපි දැක්ක ගියතරේ බංකොලොත් වෙනකම් අපි දන්නේ නැහැ. මං කනගාටු වෙනවා මේ වගේ පරිණත දේශපාලකෙක් මේ වගේ ගොන් කතාවක් කියම ගැන. මෙතුමා කියන තර්කයේ හැටියට පාස් විරුද්ධ ප්‍රහාරය වෙනකට මෙතුමල්ලා පත් කරගත්තේ මෙතුමල්ලම මන්ත්‍රීවරු ඒක හොයන්න තේරීම් කාර්ක සභාවට. මෙතුමල්ලා මේ වෙලාවේ කොහෙද දන්නේ හිටියේ. ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 12% සිට 8% දක්වා අඩු කරන එකට අත උස්සපු පාර්ශවය රට බංකොලොත් වීමේ කමිටුවේ සභාපති ධූරයේ දරනවා නම් ඒක ඔබතුමාම පොඩ්ඩක් සාධාරණව හිතලා බලන එක වැරදි. මේ තත්ත්වයේ ඇති වෙන බව දැනගෙන මේ ගරු සභාව විසින් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් 50ක් ඉදිරිපත් කරලා තියෙනවා රට බංකොලොත් වෙන එක වළක්වන්න. ඒ පනතේ ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරලා තිබෙනවා. ඒ නීතිය දිගටම ඊට පස්සේ එන ආණ්ඩු විසින් අනුගමනය කළා නම් මේ රට කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ. ඔය බහුබූත අහලා තමයි රට බංකොලොත් උනේ. ඔය ටියුෂන් පන්ති කතාව කියලා තමයි මුළු රටම බංකොලොත් උනේ. 2005 ඉඳලා 2015 වෙනකොට ලංකාවේ ආර්ථිකය 7.2%කට වර්ධනය වුණා සාමාන්‍යයක් හැටියට. මේගොල්ලෝ පාලනය කරා 2015 ඉඳලා 19 වෙනකම් ආර්ථික වේගය කඩා වැටෙනවා 2.1%කට. මේ හැමෝගෙම කිල්ලෝටු වෙලා කුණු තියෙනවා. යහපාලන ආණ්ඩුවේ ඉඳලා එළියට ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථිකය විනාශ කරා කියලා එතුමාට එරෙහිව ගෙනාපු විශ්වාස භංගයට පක්ෂව. ඉතින් ඒවා නිකන් අමතක වෙලා වගේ දැන් කතා කරනවා අපේ අලිසබ්‍රි මැතිතුමාලා මේ කිසිම දෙයක් උනේ නැහැ සියල්ල කරලා තින්නේ වෙන කණ්ඩායමකට. ජනාධිපතිතුමාට පුළුවන් පෙන්වන්න මේ එතුමා හරිම අවංකයි විරුද්ධ පක්ෂ සම්බන්ධ කරගන්න. හරි එතුමා කතා කරන්නේ walk the talk. Now we can walk the talk if you wants. බදු අඩු කරාම බයිනෝ අඩු කරා කියලා වැඩි කරාම බයිනෝ වැඩි කරා කියලා. මේක ඒගොල්ලන්ගේ අරමුණක් නැහැ. ඒගොල්ලන් දේශපාලන න්‍යායපත්‍රකට යනවා කියුවේ ඒකයි. මගේ තීරණයේ වෙනසක් නැහැ. මතුසනසන් මන්ත්‍රීවරයන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තේ. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.